සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ත්‍ර පවෘති වාර්තාරය ප්‍රමුකයා සසිතTVවී රාත්ව පෘත්ති විකාශයයි ආරම්භවන්නේ ම දේශ නිටමගෙදර ප්‍රථමෙන් රාත්වි පවත් සසිරස්ථාල. ත්‍රපෝෂ විසද නැද්ද පාර්ලිමේන්තුවෙෙත් වාද විවාද ත්‍රපෝෂවල විශා ැහැ මේ ප්‍රකාශ කරපු නිලධාරන්ට එරහිව නීතිමේ පියවරගන්නවා සෞඛෑමති කෙළලිය කියයි. පෝෂ්වලට යන වියදම නවත්තන්න මේ වගේ ප්‍රකාශ කලාද කියලා සැකයි! පවල්සොක්ක සේවිකාවන්ගේ සංගමය අවධාරණය කරයි. මංග පෝෂණයේ දැඩි අවදහනම ප්‍රදේශ රැසකට දරුවන්ගේ බර අඩුවෙනවනම් වහාම වෛද උපදෙස් ලබාගන්න වෛද රේනුකාජයිතිස්සෙඉල්ලයි. නෙලුම් පොකුණ හම්බන්තොට වරය සූරය වැවක්‍රඩාංගනය බාගම් රූහුණු පුරසම්මන්ත්‍රන ශාලාාව මත්තල ගුවන්තෝඩු පොලෙන් සුප්ප එකක් හදල මන්ද පෝෂණයට පොවමුද. ලි ශවලංකාවේ ආර්ථිකය ගැන තාවතු රතු එලයක් උද්දමනේ හැත්තෑවට නග. ප්‍රවාහන ශේෂ්‍රය උද්ධමනේ සසියට එක සිය දහතුනයි නය ප්‍රතිහගත කරන්න ඉන්දබ සහ ශව ලාංකාාතර සාකචචරමයි ශවලාංකාේ නය ප්‍රති हुගත කිරීමේ සැලස්ම ලබන විසිතුන් වනදා ජත්‍යයන්තරේට මේක තිීරनाත්මක සාකච්චාවක් මහබැංකවාදීපතිකයි විදුලි බෙලට එරහිව අදත් මහ සංගරත්නේ විरोෝධය. ඉදන සහ ගෑස් මගඩියක් ගැන පාර්ලිමේන්තුේ දී අනවරණයක් කෙල්වලින් ගපුගන වික් ඩොලර්ලියල නමයක් අර්බුද කලමනනා කරනය හොරකන්තර නවිය රජයේ මැති අමතිකම් ගත් නිදහස් පක්ෂය ඇමතිවරුන්ගේ පක්ෂය නිලතාල අහිමිවෙයි අංකා එක ආරක්සිිත ඉගනි පෙට්ි සයාහි පෙට් ප්‍රථම නවදනේ දේශය පවත් වෙත. ්‍රපෝෂ්බල විශ් රසායිනික ඇති බට ඒයේ දින මාධ්‍ය විසින් තොතුරු රැසක් වාර්තා කරතිබුණ. ජනතාවුද මේ සබන්ධෙන් පසුවන්නේ තරම ිහිතිය කයි. දල දිය සහ ප්‍රශ පිළිබඳව අද පාලමින්තුවවෙද දැඩි අවදහනයක්ය මවුණ. එයිති විශ්ව හර අමාතයකෙළි රමු කරල ප්‍රකාශ කළේ විශ්ෂ සහිත ත්‍රීපෝෂ බෙදා හැරැති බවට පලවන වාර්තා අසත්ය බවයි. මේය ත්‍රීපෝෂ සඳහා වැෑවන වියදබ වැලැක්වීම සඳහා ගන්නා උත්සාහයක් දෙයන්න පිළිබඳව සැකමතුවන බවයි පෞල්්සෞක සේවිකාවන්ගේ සංගමය පවසන්නේ. මේරටේ ජනතාවට දැන් විශ් නැතිව කන්නතියන්නේ මොනවද කියලා හිතාගන්න බැහ. ීටදිල කිහිපේකට කලින් හෙලි වූ කරම්ලක් තමයි ආනයිනික සහල්බල බැර ෝහ අඩංගුී ඇති බවට වන පොත. ඊට වගකම යුත්තේ කෞද මේ සඳහා ගන්නා ඉදිරි ක්‍රාමාර්ක මොනවාදයන්න තීරණයකිරීමටත් ේර එහි උණුසුම තවමත් පවතින වාතාාවරණයක දැන් තවත් අලුත් විශෂ මාතෘකාාවක් කරලියයට ඇවෙල්ලා. ඒක කඩා දරුවන්ට ගැබිනිමවරුන්ට සහ ක කියීදන මවරන්ට ලබාදින අතිරේක පෝෂියක් ්‍ර පෝශ ක් රස. එකක අඩග බවට වන තොරතුර. මේ සන්දයෙන් ොරතුරු අනාවරණය කළේ මහජන සෞඛ පරික්ෂවරම්ගේ සංගම, සභහපතිය උපල් රෝහණයි. හෙතුවන් දරවන් හමවරනතර බ ද ඇති ්‍රපෝෂ නැවත වරක් ක්්‍ර කරගනම සිටන බත් මහජන සෞඛ පරක්ෂකවරුගේ සංගම සභහපතිවරයා පකාශ කර සිටිය. ෆ්ල ක්සි නම් ග්‍ර ශිාරකය සීමාව ඉක්මවා අඩංග වීතිබීම. දවන්ට අක්මා පිකා රෝගඇතුළ රෝග රැසකට මුහලදීමට සිද වන අවදහනම් සහගත තත්වයක් බවයි හු පෙන්වා දෙෙන්නේ. මෙතර යික අඩ පෝෂ. බන්දේ පාලිමේන්තු ේද අධාන න මතති ෙ ම් ක් ක ල පකශ ක ්‍රපෝෂ වල ක් ති බයි වැ පදනම් විරහිත ප්‍රකාශසිදු කල ෞකින් ල ාරියා යට හිව නීතිේ ප වරගන්න බවත් මතතිවරයා ප්‍රකාශ කර ටිය. අබ ්‍රපෝෂ වල. ඒ ල් ක් ල විශ කාරකය අඩංගුවයි කියලලා එනිසා නැතමවා එකතු කරනයි කියලා. එතකට දැම් මෙම පාවිච්ච කරපුම් දරුවන්ට මෞවරුන්ට වෙච්ච හනයට වග කියන්න කෞද. ඔය ප්‍රශ්නය සබන්ධවයේ හවසම මම කතාගර. මලි රුක් කියල ගේ ක්තව පාලිමේන්තය දෙදම කියනවක. මොකද හේතුව මේ ප්‍රශ්නයත් සම්බන්ධව සබන්ධවෙලා තිනට ම නීති මේ ක්‍රියමාර්ග ගන්නගල් ලෙගම්තුමාටත් කියව. මොකද මේ හරි අසාධාරණ කතාවක් පිලිකාරක තියනවයි කියලා සමාජයක් බයගන්න මහ ඉතාමත්ම නින්ද ආකාරෙන් කටයුතු කරන්න ටොන්න හැකි. ඒෑ දෙක් කරගෙන පරීක්්චර පවවෙල ඒ පරික්්ෂන වාර්තාව දායි වල්ල ඒ පරක්ෂ වාර්තා පෙක් ල පත් හෙටල ප්‍රශ් නැව වනේ අනිවාරීමම ප්‍රශ් යවා හැයි ප්‍රශ්යවල පරිමාණ යක් හරකය අකි මානයන ොහොම පැහැදිරව කියන්න ඕනේ තාමත්මාව ප්‍රමායක ති. පුු ෝහන සබධ වෙනකට බේ හොවෙනකටත් ඕහට ඒ සම්බන්ධ විද්‍යාත්ම දනක ද ප ල න්න ක් අශ්‍ය ප්‍රාණට ව අඩ ස ර . ප්‍රකාශයක් ලබාදීමට මහජන සෝකි පරික්ෂිකරන්ගේ සංගමයේ සභහපය උපුල් රෝහණ ද සෞඛ්‍යමාත්‍යශයවෙත්ත පමිණිය. සෞඛ්‍යමතතුමා අද දිනේද සබන්ධව මෙවැනි සිදුවීමක් සිදන්නේ නෑවගේම ප්‍රකාශය කරලට මටේරේව යමයන් ක්‍රියාමාග ගන්නබාවට මාදන වදර නිකුත් කලදම කෙේ වෙත් ඇතුම පරිනත දේශපාල නායකෙක් මෙ වැනි සිදුවීමක් සිදුවනු නිසා තමයි මම තහුරුරන ප්‍රකාශය කරන ලබව විශේෂෙන් මේකෙන් ම මහජනතාව තුල කැඹිලි සභාවයක්ත් එවැනිතත්වත් ඇතිකිරීම මේ යේක්කර හ. දෙයින් මාජනත වලක් පා ගැනීම සඳහා අඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඔන්ගේ ඇරවීම මේ සම්බන්ධ හොයා බලලා යම් වගකිව යුතු පුද්ගලයකින්නවනම් කිසි බේදයක තරව වැැඩ දඩුවම් පමුවන්න මෙවැනික්‍රිය ඉදිරියේද වන්නඩ ඩතිියන්ටප කියනකයි නවතවරක් අපි තමතුමාගේ අදධනයොමුකර. මෙමැති රජය පවුල් ක්්‍යක සේවිකාවන්ගේ සංගමයේ සබහපතින දේවිකා කොඩිතුුවක්කු ප්‍රකාශ කරන්නේ ත්‍රිපෝෂ සම්න්ධින් සිදුකර ඇති ප්‍රකාශවල සත්‍ය අසත්්‍යතාව සබන්ධයෙන් සෞඛ්‍ය මත්‍යංශය වහසයා පැලීමක් සිදු කළ යුතු බයි අපට හැකයක් තියෙනවා. රජයේ විසින් ්‍රිපෝෂ ලබා දෙන්න විශාල මුදල ඉලියන දාසයක් විතන මුදලක් කියයනවා. එනිසා ඒ මුදල වැයවීම වැලත්වීම සඳහා මෙවැනි ප්‍රකාශයන් සිද්ධ කරාද නැත්තම් මෙවැනි ප්‍රකාශයන් ඇති වෙන විදිට ්‍රිපෝ නි ාධයක් සිද. ඔුණාද මොවද කියන කාරනය අපි දන්න න්න විශේෂ ජතික සෞඛ්‍ය විද්‍යාතනය කළුතර ඒස් තකරම සමීක්ෂයයේදී සම්පල් හයක් නත්ත හතක් බල එක එක සාම්පල්ලෙක අපල ටක්සින් ප්‍රමාණයන් සාමාන සේ ලිට තිබුණ ම සෞක්‍ය ශ පැත් න්න ද ටනක කියන්න දකමක වෙනල දැන් දැන්තම ඒත් කියන්න ට. ඒම තමයි කියනන්නේ තොට දැන් ඒ අනි පැත්ති කියන කාරණය තමයි එක දැනගත්ත වහම අදාළ බච්චන්ගේ සහිත ත්‍රපෝෂම්පූර්රතවගේම මාසේ කහමමාරකට කලින් බෙදා හැරීමේ ක්‍රියාවලින් ඉවත් කලා දැන්තියන ත්‍රපෝෂවල අපපලටක්සින් තිනවාද කියනෙකට උත්තරේ ක්කල බල තමයි බලන්න වෙන් වක මාත්‍යංශේ පැත්තිෙන් එමවදානන් ැ කියෙනක තමයි කියවෙන්. ොට ඒ බලන්නන හරියට විද්‍යාත්මකෝ බලලා තීරණය කළ ජනතාවට යම් සැකයක් මෝත ඇත්වලාතිර එක බැහැලීමඳ අවශටයතු කරන්න. දැන් අපිට අහන්න තියන ප්‍රශ්න තයි මෙ ත්‍රරිපෝෂ් ගෙන්න්නුව කවද. ඒ කව ද මීට පෙෙන ත්‍රපෝෂවල තත්වය පරික්ෂා කලේ නැද්. එක පාරිටම ඇ්ලි ොක්සින් අඩංගුවට වෙන පරිීක්ෂාව කළේ කවද. මේ හැම ප්‍රශ්නකටම දැන් සෞඛ්‍ය මාත්‍යංශය පිළිතුරු ලබා දීතුව තිෙනවා. ද පෝෂණ ලපෑම බේබනවිට රටේ දරුවන්ට බර පතන ලෙස බලපාම මෙෙන්තිබෙනවා. දරුවන්ගේ බර අඩු බව හඳනාගතහොත් වාහම වෛද උපදෙස්ලාගන්න ලෙයි පෝෂණවේදී විශසච්ච ෛද රේෙනුකා ජයතිස ඉල්ලාසිටින්නේ. බර අඩුුවීමේ ආරම්බේ බොහෝ විට මන්ද පෝෂණ තත්ත්වයක් විය හැකි බවයි වෛද වරියසිය තට පැවසේ. අද වන විට රට ප්‍රධාන මාතෘකාවක් බවට මන්ධ පෝෂණය පත්වතිබෙනවා यනිසෙෆ් ආයතනේ අනුව ලෝකෙන්ම හාය පනිතැන හිමිවැඇත්තේ ශ්‍රී ලංකාවටයි ආසිාවෙන් දෙවැනිතැනට අප රට පත්වතිබෙනවා ආහාර උද්දමනය ඉහලයාම ආදායම් අඩුවීම ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම ආදිය හේතුකොට පෝෂණයද බිඳ වැටමින් තිබෙනවා මෙහි රජුගොතුර පවට පත්වන්නේ දරුවන් දරුවන්ගේ මන්ද පෝෂණය හඳතුනාගැනීම වහා කළයුතුයි මේ ඒ පිළිබඳව අපට කතාකල පෝෂණ විශක්්‍ය වෛද්‍ය රේනුකා ජය තිස්ස මහත්මිය ද මවපියන් තමන්ගේ දරුවන්ගේ බර පරිීක්ෂාකර ගැනීම තම ඉතාමත්ම වැදගත්වෙන මේ අමස්සාාවේ විශෂ පලවෙනි හැම මාසයකටම සැරයක් අපි හැමතිස්සම අවුරදු දෙකටඩු දරුවන්ගේ මේ බර පරික්ෂක ගැනීම සිදු කරන නමුම අවරුදු දෙකයි පහ අතර දරු ගැන ලොක සැලකිල්ක් මකන්න. අපිදැක්කම අන්ද පෝේෂණ තත්වේ පෝෂණ ගැටලු ඩිපුර ඇතිවඩ පටන්රතන අවරු දෙකයි තුනයි අර දරුවන්ගේ කිය ඒනි. අවුරුදු දෙකයි තුනයි අතන දරුවන්ගත් මේ තත්වය විශේෂ අබුදු පහට අඩු හැම දරුවක්ගෙම මාන්සිකට සරයක් බර මේ බලාගැනීමත් එම බර පොඩි හරි අඩුවීමක් තිේෙනවාවනම් ඒකට අවශ්‍ය උප දෙෙසක් ලබා ගැනීම ඒටත් අමතරව ආහාරවල තමන්ගේ මිලාධිකකම නිසා ස්සරිට වැඩ ආහාරවල අඩුකමක් දරුවන්ට ලබා දෙනමනං ඒකට අවශ්‍ය ආදේශක ආහාර ලබා ගැනීම ඉතාමත්ම වැදගත්වයවා මේ අතර හම්බන්තට සූරය පැව ප්‍රදේශය කරනලාද සමීක්ෂයකදේ. අසුවක් දරුවන් මන්ත පෝෂණෙන් පෙළෙන පව අනාපරණය පීතිබෙනවා. මේ ඒ පිළිබඳව කතා කළ වෛදි හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛතපරුන්ගේ ෘතිය සමිති සන්ධානය සභහවති වෛද ජීජී චමල් සංජීප. ආරමය දරගන්න බැරි හෝදලෝපියයන් තමා දරුවන්ත මාර්සක මාර ආදිකකායකින් විිස්තරයත් මාලුකැල්ලක් බවාන්න බැරුණ බව පතාස කර මන් පෝෂන මහදාල කොල තමයි වර්ගන පතාගෙන ල පත්කත් තිබුණේ. वह न सा माोषने जरवा आ रोहाल वेल्ट वा गने बै ला ती हमहारे वल दावाल कुर हा ता मोहारी इතා ख हार त्माय ती ल कर ो र तीना त्र हाल्ट राट का्याग इनदौ त में जारुवांगे पासाल वेल्ट न में आडु अकेला तीෙනවා हमहारा स डवर् ि ल रर कवान ैदले खने नि गु सय समा स्ताल වෙලාරගේ න්නෙ පහල දරුවන්ට ම පර වෙලා විල්ලිමක්න්නවා පන දාපතිය න කොළමස වෙලා මාධ සදම ේෙනවා වෙනුවට ගමත එන්න න්ටයන් අිස්සි ටඋපකා අවශ්‍යය වෙනහ මන තුුවතිින් මෙ දරුවන්ගේ පස ලද ත් සෞකත් බල පතවු ක කि ක පතු තල මන්ද මාර්සික සමාජ ගෝමැගෙන පුුවන් ලෝ බැංකුවේ නොවතම වාර්තාාවට අනුව ශ්‍රිලංකාාව ආහාර ව තමනேன்ෙන් හතර වැනි තැනට පත්වතිබෙනවා. මේ වන විට ආහාර උද්ධමනය සියට අනු එකයි. මේ අනුව තවත් බරපතල තත්ත්යකට අප රට යායුතු නැති බව අමුතුවෙන් කිවේතු නැහැ. මෙවරට ට සියලු රේටන්ස් බොරු කරමින් සියලුවාර්තා බිින්ඳ දමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිසිෂන් ටෙලිකය තැන්.ිවිෂෙිය. හොරුන්ට මංකොල්ලකාරීන්ට මිනිමරුවන්ට දූෂිතයන්ට වඩා භයාානක පිරිසක් රටක ඉන්නව කියලා ඇහුවතුන් ඔබ පුදුම වේ විනේද ඉන්නවා. ඒ තමයි වහල්ලු. වහල් සේවේට කැමතිතාක් දම්බැල් ගැලෙව්වත් වැඩක් නැහැ. අරජීවිතෙන් භාගයක් සෙක්වුව වටේ කැරගෙන ගොන් බාන ලිහල දැම්ම කියලා අය සෙක්වුව දාල යන්නේ නෑවගේ නේද ඒ වටේම කැරකෙනවා. අපේ රට ටත් මේ කලගිය දේශපාලන වහල්ලු නිසයි. එකට කදිම උදාහරණය හම්බන්තට දැන්ඉතිං හම්බන්තට උදාහරණයට ගත්ත ගමන් හම්බන්තටවාදී වහල්ලුන් මේ කඩු පුොලු මුගුරු අරගෙන එහෙම එනවා නොවෙයි හොඳේ කෝ රනිල් එයා හොඳද කියලා අහගෙන එන්නත් එපා. ජනාධපතිය රනිල් වික්‍රම සිංහට අප කියන්නේෙ රනිල් රාජපක්ෂ කියලා තමයි. එනිසා දැන් කලබලවෙන්න පහරි න නේද ඒලං හිමිින් ආගන්නකෝ හම්බන්තට තියෙන්න්නේ දකුණේ වර්ග සැතපුම් දස්හ. සිය නවයයි ජනගහනයේ ලක්ෂ හතකට ආසන්නයි වීතේ වගේම දිවරකර්මාන්තයත් ප්‍රධහන රැකයා මාර්ග අතර වනවා. හම්බන්තොට කිව් හම මෙසිියල්ලටම වඩාක්ෂණිකව මතකේටෙන්නේ රාජපක්ෂලව රාජපක්ෂලගේ බලකටුවනේද ඩේ රාජපක්ෂගේ කුරහන් සාර්ටකේසිට ජනාධිපතිවරුන් අග මැතිවරුන් මැත්ති ඇමතිවරුන් වැඩියෙන්ම හිටපු පවුල. නේද රාජපක්ෂ පවුල ඒවගේ තමයිතිං සජද ගිහිල්ල හිටියත් එඒ තමයිහොඳේ මේ රා ජවරු රජකරවන රජක් කරවපු මෙහම්බන්තට තමයි ඔය සූරිය වැැව කියන ප්‍රදේශය තියෙන්නේ. ටෙලිවැකයට හම්බන්තට ගන්න නිමිත්ත වුනෙත් අද සූරිය වැව ගැන එලියට ආපු කතාව. සූරයවැෑ ප්‍රදේශය දරුවන්ගේෙන් සියට අසුවකටම මන්ද පෝෂණේලු. මෙහෙම කියන්නේ විල් අයිතිවා ස කම් පිළිබඳ වෛදධවරන්ගේ ෘතිය සමති සන්ධනේ සභහපති GG චමල් සංජීව. මේ සික්ෂණය කරලා තියනෙ ගෙන් ගෙට ගහිල් . අර සෞඛ්‍ය ත්‍ය න න ෙනක් ්‍රිපෝෂ බෙදවා ගේ න හොඳ ගල් ෙන් ගට යාල ෙන් ගට ෙහින් කතා කරලා ීක්ෂරලා බල තියෙනවලු. විශේෂෙන් දැන් මාස හයක හතක ඉඳලා මේ සූර ප්‍රදේශය ජනතාවගේ චීවනතත්වය වේගේෙන් බිද වැටෙන්ට පටන් අරలుු හැයි ඊට පෙර හොදර තිබන්න වේහ. දා දුක් දන මිනිස්සු ඉන්න. පරටමය එහමනි එති අයි හම්බන්තර රිිතරම්මකක් දා මුත්තනේද. අදබන විට... දවස් දෙකතුනකට සැරයක්වත් කුළියක් ලැබෙන්න්නෙ නැහැල්ලු මේ සූරේ වැව ප්‍රදේශ ජනතාවට හාල් පොල් ගත්තම ආයේ කිරිබිත්තර මස්මාලු කන කතා බොරු. හොඳේ මාසකට දවස් දෙක තුනක් වත්න් බිත්තරයක් කන පවුලක් හොයාගන්න නැති බව වෛද ජීG. චමල් සංජී වල කියනවා. වයිසාෞරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට තිහකට වැඩියෙන් උග්‍ර මන්ධ පෝෂ්චනයට ගොදුර වෙලාලු ක තමයි හම්බන්තට ඔය සූරේ වැැව අලුත්ම තත්ත්වය කියලා මේ අය ප්‍රකාශ කරන්නන්නේ දැ. තමන්ගේ උපන්බිම තමන්ගේ නිජබිම තාත්තගේ තාත්තගේ තාත්තලගේ ඉඳලා ජනතාවගේ චන්දයේ ලැබුණනේ මේ රාජ පක්ෂලට නේද. එහම තම උපන් ම්බිම් අවුදු හැට හැත්තාවක ඉඳලා සංවර්ධනය කරගන්න බැරි උුණු රාජ පක්ෂලට රටම සංවර්ධනය කරන්න පුළුවන්න්න නේද. දැ ැකේල ඔප්පු කරල හමරයින. බැහැවිතරක්න මේ බංකුලොත් කරලත් තිවරයින්නේන නේද. දැන් ආඒ සමහර වහල්ලු අහන්න පුළුවන් ඒනංඉතිං රනිල් කොරාද කියලා එ අත් ැ බැ. ැමතමයි! කොම දිශ්‍රිකගේ වැඩිම චන්දගත්ත කෙන. ? ලක්ෂ පහකට ආසන්න චන්ද සංක්‍යාවක් ගත්තා හැ පහුගේ අවරුද්දෙත් වැඩම චන්ද ගත්තා. ඒ චන්ද තිස්දාහක් නේද කොළම්ඹ නියෝජනය කරමෙන්ට අත්දත් කොළම්ඹ අගනගරේ සංවර්ධදිත නගරයක්ද. අපේ රටේ ප්‍රධාහන අගනගරය නේද ප්‍රහන නගරය වැඩියෝඕන නැහැ. බේර වැැවේ ගන්ඳම ඇති මේ අයගේ හපන්කම් තේරුන්ගන්ට. බේර වැවේ ගන්දම ඇති. ටැල්ලියකොට තොටළංග මට්ටක් කුලිය මෝදර පැල්පත්ම ඇති සංවර්ධදිිත රාජය ක න රනිල් වික්‍රමසිංහ. සලකුණ ඇති සිහිනයතේ රුම් ගන්ට. ඇත්තටම මේ අය අවරදු පණහක් පනස් පහකං පාර්ලිමේන්තු යව් වෙ වහල්ලු ඒකයි පලස්්නේ. හ! මේ දේශපාලන? වල් වටේ අර සෙක්ුව බැඳලා ලිහලා දැම්මත් සෙක්කුව අතහරින නැතිව කැරකෙනවා වගේ අපි ගොන් බාන වගේ මාරුවෙන් මාරුවට රාජපක්ෂලට රනිල්ලට ඡන්දේදිදිී දියවන්නාවට යවනවා. මේක තේරුම් ගන්න තම උපන් ගම් ප්‍රදේශයවතුන් සංවර්ධනය කරගන්නට දියුණු කරගන්නට බැරි ජනාධිපතිල අගමැතිල ඇමතිලා ඉන්න රටක සංවර්ධනය ගැන කුමන කතාද. එක හරියට සිල්ලර කඩේ ගණන් ටික හදාගෙන ලාබ ලබන්න බැරිකෙනට Uh. ශොපින් මෝල්ලික් බාරදුන්න වගේ නේද. දැන් අප දන්නවා සමහරු වහල්වාසා වී. එතකොට හම්බන්තට වරාය මත්තල ගුවන්තොට පල සූරේව ජාත්‍යන්තර ක්‍රීඩාංගය සම්මන්ත්‍රන ශාලව ඒවා සංවර්ධන වැඩ නෙවෙයිද කියලා නේද. මොකෝන ඇත්තේ නෙළුම් කුල්ලත් සංවර්ධන වැඩට. ඒ ව්‍යාපෘති නිසා පෞුල සංවර්ධනය වුණා ඔවු පෞුල සංවර්ධනය වුණා අද ටෙලිවක්ගේ අවසාන් කරනවා මෙන්න මෙහෙම. දැන්වත් සෙක්කුව වටේ කැරකුණා ඇති. ඕවු. ලිහල්ලා තියෙන්නේෙ, දැන්වත් හුවත්ත වටේවත් ඇවිදලා ඇත්තතේරුන්ගන්මු කියලා යෝජනා කරනවා. න දින ර් ව ಆර්ථික ರුදේ නතාවගේ ීවිත රපතල ಆගදේකට ගෙන ින්තිබෙනවා. අද ು್ತ නවතම ಾර්ථාවකට අනුව ಗොಸතු මස ද್දමන යට හැත්ತ ೈදශ ම දෙක් දක්වා ಹಲ ොಸ್ති බෙනවා. ಆ ಉද್දමන හළ ො ತ යට ಸ ಹ ರයි දශම හයක් ಲಸයි. ತ ප್්‍රති ක කිරීම ස බන් ್ං න ට ඉಂද සමද ಕච್ಚ ರ ති ව ತರ තුು ವರ නවා. යන්ත්‍ර යාරමුදලෙසි ලංකාවට නයි ලබාදීම සම්න්ඳින්, මේවන විට මූලික එකතාවකට පැමිණනති බෙනවා. ඒ අනුව அමරිකාන් ඩොල බිලියන දෙයි දශම නවක මුදලක් වසර හතරක කාලේක වලසටනක් සඳහා ලබාදීමට, ජාති්‍යන්තර මූලයාරමුදල එකගතාව පල කරඇතේ. ්‍රලකටම අයමුදල හෝ ලබාදීමටනම් ශ්‍රලංකාවේ නය ප්‍රතිහගත කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධහන රටවල් එකඟ තාවේ ප ක යතු වනවා යනුව ්‍රලංකාේ නය ප්‍රතිහෝගත කිීම සඳහා මේමනවිට පාර්ශවකිහිපයක් එක්ව කතිතු කරමින්සටිනවා එයනුව ලබන විසිත්තුන්වනදා නය ප්‍රතිහෝගත කිරීම සම්බන්ධය ජත්‍යන්තර දැනුවත්කිීමට ශ්‍රලංකා රජ මේ වනට සූදනම්බනවා. මෙය අත රොයිට පුවත් සවයාද වාර්තා කේ ශ්‍රයි ංකාව ඉන්දාව සමඟ මේවන විටත් නය ප්‍රතිහගත කරන කිීම සම්න්ධෙන් සාකචාආම.

ගේ දසවනදා ටේම සසාකච්චා පවත්වන බවයි ඉදිය මහකුමසාරිස්කාරයාලේද පවසන්නේ. ශ්‍රලංකවට බාදන සහය සම්න්ධෙන් ඉන්දියාව ඒදිනද විශෂ නිවදයක් නිකුත් කලලා ඉදයාාව විසින් තවතුරටත් මුල්ලි හෝගේ ශ්‍රලංකාවට ලබා නොදන බවට පල වූ මධ්‍යවාර්තා සම්බන්ධ ඉන්දිය මහකම රිස්කාරයයාලේ ප්‍රකාශය සිදදු කල එ ්‍රලංක ජනාව සින් මුහදන දෂකරතා මහරවා ගැනීම සඳහා. ඉන්දයා විසින් ශ්‍රලංකාවට මෙම වසරදි අමරිකාන් ඩොල බිලියන හතරකට ආසන්න දී පර්ශය සහහිකතයක් ලබදියඇති බවත්. හරන රන බව ඉන්ද හොම රිස් කාරයා ල ැබසවා. එයනන් කඩනම ලංකාව ආර්තිික යා තත්වයට පත්කිීම හ ර්තිික වර්ධන ලගකරගැනීම ද ලංකා ප්‍රා ආර්ථික ේෂයන් හි දි කාල ඉන්දයාන අයෝජන පවර්ධන කිීම ඇතුළු හැකි ෑම අයුරකින් තවදදුරටත් ලංකාවට සයග ලබාදින බව ඉන්දිය මහොම රි කා යා ප්‍රකාශ කර සිටේ. මෙ අත ්‍රලංකාව සකස් කළ නය ප්‍රතිහකතරනය කිරීමේ වැඩසටහන ජා්‍යන්ත්‍ර දිරිපත් කිීමට ලබන විසතුන්න්නනද සූදානමින් සිටින බ ම බැංකු අධිපති ආචාර් නන්දලල් විරසිංහ මහතා ප්‍රකාශ්ව කලා. ඒ කොළමදී පැවති වැඩසටහනකදී. ඒදී රජායතන ප්‍රතිහකත කිරීම සම්බන්දෙන්ද මහා බැංකවා අධපතිවරයාද හස් පල කලා. අපි සින්ම නිර්මාය කළ නයි ප්‍රතියෝගත කිරීමේ සැස්මකට අනුව වැඩසරහනක් අපි ක්‍රියාත්ම කන්න පව. ජාතයන්තර මූල අරමුදුලට සහ පෙන් අහිමියන්ට අපි පෙන්වා ද යුතුව තිබෙනවා. එමගින් ක්‍රියාත්ම කරන සරවාර්ථක ප්‍රතිපත්ති හර හා අප නැවතත් ආර්ථික ස්ථායිතාවේ ඇතිකර ගන්නමින් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේ නාකාරය පෙන්වාද යුතුවනවා අපේ මෙම වැඩසටහට අනුව රටේ ආර්ථික ස්ථායිතාවේ ඇතිකර ගැනීම සුඳහා, පාඩු ලබන රජ්‍ය ්‍යවසයි සම්බන්ධයෙන් තීරණ කිහිපේකට එළමියුතු. වර්තමාන අර්බුදකාරී වාතාවර්රණය තුළ. එවැනි තීරණවලට එලඹීමේදී සමාජයටය වේදනාත්මක වුණන් එහි ප්‍රථම පියෝර ලෙස විදුලිගස්තු ඉදනමිල බඳදු ඉහළ නැංගීමදී තීරණ ගැනීමට සිදුණ. එහි දෙවන පියෝර ලෙස කනිජ දෙල් සංස්ථාව විදුලවල ම්ඩලිවෙනි ආර්තන ප්‍රතිෝගත කිරීම අවස්ථාව පෞතිනවා. මෙම ඉදිරිපත් කන්න වැඩසහ ඔස්සේ ඇත්තම පවති ආර්ථකර්. ඒ මිදීමට අපිට හැකියයාපවතින බව විශ්වාස කරනවා එයනු එළමට සිකුරදා දින අපේ මෙම වැඩසට හන අප අපේ ද්‍යපර්ශික නහිමියන්ට ආරාධනා කරමින් ජාත්‍යන්තරට දිරපත් කරනවා. මෙම වැඩසට හන්ට ධ්‍යපාර්ශික නහිමියන්ගේෙන් නයි ප්‍රතියෝගත කිරීමට අදාළ එකඟතාවයන් ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි නය ප්‍රතියෝගත කිරීමට අදාළ එකඟතාවයන් දේපර්ශික නයිහිමියන්ගේෙන් ලැබීමෙන් පසුව ජත්‍යන්තර මූල් අඇර මුදල වින් ශ්‍රී ලංකාට ලබා දෙන මුල්ල සහය සම්බන්ධයෙන් අවසන්තිීනයකට එලබෙන ඇතට ජතය. ූල්ලරමුදලි ඉදිරි කටයවුත් සඳහ නයිහිමියයන්ගේ ලැබෙන එකගතාවේ තීරණනාත්මක සාධකයක් වනවා හැමෝම අහන්නේ මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න කොච්චරකාලයක් යැයිද කියලා. මේ අතුරේ ශ්‍රලංකාේ ආර්ථකේ බරපතලතත්වය තවදුරටත්තු විදහදක්වමින් මැට උද්ධමනය සයටට හැත්තැවත් ඉක්වා ගොස් ඇති බව අද පස්සුර වේවාර්ත වනා. ජනහ සංකකාලේක පාර්තමේන්තු අද පසුරෙන් නිකුත් කළ වාර්තාාවේ දැක්වුණේ ගස්තු මස උද්ධමනය සයටට හැත්තෑවදශම දෙකක් දක්වා මෙරට ඉහලගොස් ඇති බවයි. ජූලිමාසේදී සයට හැට හේදශම හතක්ව තිබූ ඔදමනයයි මෙලෙස මාසේක කාලයක් තුළ සයට හැත්තැපදම දෙක් දක්වා ඉහ ගොස්තිබෙන්න්නේ හාරම උද්මනේ සයටට අසු හතරයිදශම හයක් දක්වා, අගොස්තුමාසේද ඉහරගොස් ඇති අතර ජලිමාේදී ඒ දක්නට ලැබුණ සට අසු දෙකයිදශම පහක්ලෙයි. ජූලිමාසේද ආහාර ොම කා්ඩේ උද්මනේ සට පනස් දෙකැදශම හතරක් ලෙස භර්තාාව අතර, අගස්තුමාසේදී ඒ සයට පනස් හතයිදශම එකක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. ඳදුම් සහ පාාවහන් වල උද්ධමනය, සයටට හතලිස් අටි නිහලොස් ඇත්තේ ඒක හත්තක පමණගේකින්. විශෂෙන් ප්‍රහණ ශේෂවය උද්ධමනද බර පතරල සේහලගොස් ඇති අත ඒ යටට එකක් ිය හතුුණ දශමතුුණින්. ඉන්දියාවෙන් ෙරට ஆනනே කළ සහල්වල ප්‍රමිතියස්යා බල දැන්වත් කරනලෙට ෘතිය සති සහසෙවිල් සංවිධානක මුතුව අද ලිපයක්ක් හර දීතිබෙනවා. ඒ ඉන්දිිය අනු මහකුමසාරිස් කාරයාලය වෙෙතයි. මෙ අතර ආනයිනික සහල්වල විෂ ඇති බවට සිදුකළ ප්‍රකාශ සම්බන්ධෙන් පාර්ලිමේන්තුයද අදදින අවධනය මූුණ. මෙට ආනානයිනයකල් ලද සහල් පරිබෝජනයට නොසුදු තත්වේ පවතින බවට ක්‍රිෂිකරර්මැමැති මහින්ද අමර පීර පසු කියදිනක ආතුොල් නාාත්මක ප්‍රකාශයක් සිදු කරති බොඩා. මර මොට ට ලක්ෂ හයකට ආසන් හල් මානයක් ගැනල් දන ට කට ො ස හලන. ප प्र්‍රකාශය සම්බන්ධව ගොවි සම්විධාන රසක්ද සය ரோතය පළ කලා ෙसे වෙතත් இந்தන්ந்தாාවෙන් ஆනාனை කරු ලබන සහල්වෙල ප්‍රමිතිය සයා, නැවත මෙරට දැරුම් දෙනලෙ ඉල්ලීම් කරබින්, ප প্রෘතිය සමති සහ සිවිල් සවිධාන එකතුව අ ඉන්ந்தியano මහ குමසාරිස් ‍යාලයට ලිපියයක් ාර ීතිබෙනවා. ද කියන ලොක අයන්ද යාල ම දුකර පට හැමන පිර පහගගේ ලට දරටි දන්න පෙට්ික න්න වාගේ හල්ටික වව දවටක ද ගොට මහි දමර ඇතිවරයාගේ මොේකොලො පන්වල ය සුරන්ගටහතා කියල රන්නේ ජාත්‍යන්තරේ අප උදෝපකර හටවරටරන්න ලොක ලපමකර මහින් දරවරන අදර්ශන අරවීරට දෙගේ හල් කැලද. උද කියනදේ අවස කියන්න එසා මයින් දමරවිරම වගකී පිරහිත ගොියෝ රවටන වැඩේ නිසා වා ල්ලා න මතිවරට වස්වෙ නම ද නනික හල. තිරික්තය පුල්ලොන්ටවන්ඩ. මෙ අතර ආනායිනික සහල් වල විශා අඩංගු බවට රටතුල පැතරයන ප්‍රෞෘ්තිය සබන්ධයෙන් අධද පාලිමේන්තුවේද වික්ෂයේ මත්‍රීරන් ක්‍රෂකර්ම මාත්‍යවරයාගේ ප්‍රශ් කරසිටිය. ම හ ද ොට න ාව ද රයි හ ම හ හ ටක හල් නවා සියල හල්ලට වැඩ අපේ ගො ජනතාව නිශ්පානය කරන සහල් ප්‍රමීය නිතමත් ඉහල මට්ටමකතිය. මොනකරට පොත්සගේ ක්‍රමිනාාශකයි මේ අපරට තහන්ක අවරුදු ගනාවක්ය වල් නාශක ොහම අපරට විකරවා තහන කලදී. ප්‍රමිතියෙන් ඉහල තත්ේ හල් ස්්ානය කන්න ක් මයි. ්‍රී ංකාව මේ පසුගේ කාලේ බොහෝ මුරුවලට කාමික වගාතාව වැඩිපුර මේේදෙව. ප්‍රසායනික රභාතයක් සිදුනේ නෑ. අද ඉතාමත් හොඳ ප්‍රමිතියෙන් යුක්ත අපේ රටේ ගොවියන් නිෂ්පාධනය කරන සහල් වෙරඳ පොලේ තියෙනවා ඒ සහල් පරිභෝජනය කිරම තමයි බඩාම සෞඛ්‍ය හිතකර. මෙතර පොන්නව කිරවොයි මුහ පැති ගැටලුවලට විසඳුම් ලබා දෙන ෙසටරචවයට ල කරමින් ැදිරි කිරේ කිරිකර්මාතය නිරත ගොබින් අද උත්කෝෂණයක නිරතවුණ. අන්නුවට පල කරනවා! මේ මොහොතේ කිරිගොයිවියට සාධාර් මිලවැටිර පල්ලා. මුළු රටේම කිරිගොවිය එවගේම වීගොවිය දන්නේකොවිය. සියල්ලු ගොවිීන්ටද සිද්ධ වෙලා තියෙනවා. ඒ රට ඇතුලේ අවාමංගල්ලයකට සම්බන්ධ වෙෙන්ඩ අද රරිගෝවයාගේ කිරිටිකට සාධාරණ මලක්න විීගොියයාගේ බීටිකට සාධරන ලක්න රකු කිරිගණඩ අපි කොච්චර වෙස දරන් ොනද ඒ ේස ධරන රිගවයාක හෙම සලකන්නේෙ රාජේ රජයට බල කරනවා අන්නේ වායෙන් අපේ කිරමිල වැඩි කරලා දෙන්නකි. විදුලි විිල ඉහලදමීමට එරහිව සමාජ විරෝධය දැඩි ලෙස උත්සන්න වෙබින් පවතිනවා. ශ ෙල්ම ෙර රස්ථාන ඇතුළූ අද සිදස්ථාන ල බිදුලි ිල හළ දනීමට එෙහිව මහා සංඟරත්න ඇතුළූ අන්‍යාගමික නායිකින් සිය දැඩ විරෝද පලකරවි සිටින. සාමානෙන් මීට පෙර විදුරිබිල සම්බන්ධයෙන් පාරිවෝගිකයායට වැඩිම කම්පනයක් දැනේ රතු බිලක් පැමිණි අවස්ථාවකදී පමණයි. නමුත්තැන් අසීමමාන්තිකව විදුලි බිල ඉහළයමත් සමක විදුලි පාරිබෝගකින් සිහි මුරජාබී හමාරයි. මේදනවල විදුරිිපිල ඉහළයාමට එරෙහිව බරපතල සමාජ විරෝධයක් ගොඩ නැගමින් පවතිනපා ඒ අතර සර්වාආගමික නායකින්ද ප්‍රධානයි. මෙ අතර ඉහළගිය විදුරුපිල සම්බන්ධයෙන් පසුගේදා පාර්ලිමේන්තුෝද උණුසුම් වනා.ඒහේතුෙන් මේ වන විට ආගමික හා දේශපාලික ගැටුමක්ත නිර්මාණය වී අවසන්. නව විදුලි ගාස්තු ශංශෝධනය හේතුෙන් ආගමික සිද්ධස්ථාන මුහුණ දෙන ගැටළුහා දුෂකරතාවයන් පිළිබඳව. ට්‍රයිනිකායික මහනා හිමිවරුන් ඊයේ දින ජනාධපතිවරයා වෙත විශේෂ ලිපියක්ද යොමු කරතිපුුණ. අදාල ලිපිය මගින් ට්‍රයිනිකායික මහනා හිමිවරන් කරුණු කිහිපයක් කෙම ජනාතිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කරති පෙනවාා. නමුත් මේ වනතෙක් ඒ සඳහා ජනාතිපතිවරයාගේ ප්‍රතිචාරයක් යොම් වී නැහැ. අදා ලිපිය මගින් ට්‍රයිනිකායික මහනාහිමිවරුන් වැඩිතුරටත් අවධහරණේ කර ඇතේ, ආගමික සිදස්ථාන මුදල් ලපේන කර්මාන්තලෙස සලකා, එසේ විදුලිබිල වැඩිකර ඇති බවත් එය කිසිසේත්ම පිළිකත නොහැකි බවයි. අසසි මාන්තිකවයි හෙළගිය විදුලිපිල සම්බන්ධයෙන් මහා සංගරත්නේද අද මාධ්‍යයට මෙසේ අදහස් පල කලා. විදුලි බලයේ ප්‍රශ්නයක්ත් ආවතින් කිසිසේ ධ්‍යාරස්ථාන නඩැත්තු කරගන්නට පුළුවන් ගමක් නෑ විසාාලෝසයෙන් ගෙවන්නට සිදුවනෝතින් විහාරස්ථානවල පිරුවවෙම් තියනවා ඒවා ගිමන් දහම් පාසල් තියෙනවා. ඒවා කරගන්නටත් පුළුවන්කමක් ඇත්තේ නැ. ්‍යාරස්ථානවලට ආකමික ස්ථානවට විදුලේ අධ්‍යවශය. විහාරස්ථානවට ආගමික ස්ථානවලට අධික විදුලිබිලක් එනවනම්. ඉති ඒක දෙවාගන්න අමමාරුවයි. බොහෝ පන්සල්. ආදාස මෙ අතර විදුරිබිලේ හෙළයාමත් සමග සුළ හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ශේෂත්‍ර ගණනාවකම ව්‍යාපාරිකින්ද දැඩි අපහසුතාවට පත්වතිබෙනවාා ඒ සම්බන්ධෙන් ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකින්ගේ සගම ඒ සභාපතිනී ටානයා අබේ සුන්දර මධ්‍යට මෙසේ අදහස් පලකලා. මේ රටේ විදුලි බලය වැඩිවීම රටේම බැංකු පද්ධතියේ තියෙන ඉන්ට්‍රෙස් වැඩිවීමත් එක්කම? එතකොට ඉන්කම් එකට වැඩිය එක් පෙන්ඩිචි වැඩවෙන තැනට තමයි මේ වෙලාවේදී වාතාාවරණය හදිල තියෙන්නේ. තමන්ට තමන්ගේ ව්‍යාපාරවත් මේලාවෙන් ඉදියට ගෙනියගන්න බැරි අවස්ථාවකද. විදුලි බලය උපාධනය කරන්න සෝල පැනල් හායිකරන්න කරන්න තිය හිතන්නවත්බෑ රජය ඉහිතන් ඕනේ එස්සම්ියක වැටනයි කියෙන අනිවාර්යම බැංකු පද්ධතියක කඩාගන වැටනවා ැංකුපද්ති කඩග වැටුණනායි කියැන රට කඩාගන වැටනවා. මේ අතර විදුරි බිල සංශෝධනය සම්බන්ධයෙන් අද පස්වරුව විදුරරි ල අත්‍ය ශේද. විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනපා. එම අවස්ථාවට මහ සංගරත්නය අන්‍යාගිමික පූජකවරුන් ඇතුළු සිවිල් සංවිධහන නියෝජතීන් පිරිසක් සහභාගී වී සිටිය වන් ආඩුව අතතිතුුර ලබගත් ශවලංකා නිහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් දැරු සීලු තනතුර වලින් ඉවත් කළ බ වලංකා නිදහස් පක්ෂය අද නිවේතනය කලා. ්‍රලංක දහස් පක්ෂ මධ्यමකාරක සභාවේ තින්දුවකටන්ුව ශ්‍රලංකල් නිදහස්පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා යන්ුයි ශ්‍රලංකා නිදහස් පක්ෂය මධ්‍යමකාරක සභාවේ තින්දු වලට එරෙහිව යමින් වත්මන් නා්ඩුවේ අමත්‍යදූර ලබාගත් නමල් සිරිපාලද සිල්වා මහිද අමරවර ලසන්ත අලගේ වන්න රංජිත් සයඹලා පිටිය ජගත් පුෂ්ප කුමාර චාමර සපත් දසනා කියන අගේ ශ්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂය මෙතෙක් දරු සියල තනතුර වලින් ඉවත් කරඇති බයි ශ්‍රලංකා නිදහ පපක්ෂ වසන්නේ සිය ෆෙස්බුක් ගෙනුේටහනක්ත බමින්, ශ්‍රංකා නිදහස් පක්ෂ මේ බව පවසාති බෙනවා. ජ දම ඩිකිරීම අවශ්‍යාව පිළිබඳව රජය ගැ එන හාව කල් තැබීමේ විවාදය අද දින පැත්වනා. විවාදේ පර ාතන්ත ල්යර මුදේ මොලි එකක පිලිබඳව පාලි ේතුව දැනවත්කිීම ඇතු කරු හිපයක් පි වාද වාද පැත්වනනා. ාතත ල් ර දල ඇතික ගට රජ ල ට මැතු ා ය ම හිමි ව ොර ර . ඒක ිවිසුන් දසයක් ඇති කරල තියෙන ඉදිරිපත් කරේන. අපි මේ සම්බන්ධයෙන් කිසිම කාරනයක් සගවන්න බලපොරත්තුව ව න ඔබ අස රක ප ක බැරිවුන බලට ක පාලිේ ග බර ට. මට ක් . බදුට ර ක් ක් ද ම ිලිය හර ර කව කරන්න පුලුව ද ෙව ල රට පාලිමි ම ර මගේ මැත්තුම ජනාව ගැන සතු වෙනවාගේ මට අදමකෙන් හිනායනවා. පතන ර හවසර ක ග ම ග න්න . ම ක් ද ක්ස ැස ක ක්දහස ලක් මති ම පස ම ති කන. ද සතු න. ඉදිරි අවු ස හ ග ම න් ලක්ස අ සුද හක් ගේ න ය දලක් සුද රපිය තුන් ද යක් හොක ටම් බලාග රන්න . එක ෙක් ගද ෙල්වලින් හ හන රක් දොල ලියල නමයක්. ේ රටේ දේශී වද ක . ක්‍රමටත් නුවම්. ඩොලර් බිලියන තුන ලබා ගැනීම, හැකාව අපිට තියෙනවා. අऔෂදීය කන්සාස්දාට. ලියන තුනවට පලත්තියට අම්ම දම රට මොකක් කරිදයක් දියුණු කරන්නට හදපු ගමම එෙනනල්ල ඉස්රහට දාගන්නවා සංස්කෘතිය. නීතිය විදෝදී නත්තන් ගංජවන්න පාලමේතිය වම වනග ගංජ තියන හැමතල නින් තියර. ඉන්ඩස්ට්‍රියල් හෙ කියන එක ටගේ ත් තියන එකක් ඒක න එකට රශ සිල්වා පපුතුමිය පටන්ගන්නකම ඉන්ඩස්්‍රියල් ෙම් ාමක කෙහ පැත්තිේ මෙතන අක්කර ඇත්තියන එහැ පැත්ේ වන්න ගජ වවාහ ප්‍රශස. රටටාපත්කහිපයක් දැන් කටිය බෝවිද්‍ය පරේෂණ සහ පතාල්කාරයංශය නිකුත් කරනු ලබන බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කරනස්ථානයක් වැටලීමට පානදුර වලන දෝෂන මර්ධණයක කටයුතු කරතිබෙනවා. ගල්ග පොලිස් බල ප්‍රදේශයට අත් කරල් ගසව ප්‍රදේශේද ඒ රත්තුවේ මනුෂ්‍ය ගතන දෙක් සිදුව තිබෙනවා. අරුලක් දුර දෙක යාම හතුවෙන් සිදුගල පහරදිීමකින් මෙම ගතන සිදුව තිබෙනවා. මන්සුන් කුස්සලාන ගොල් ර්ගවලිය ලබන සැෙනසුරදා චීනවරා ගල්ස් ගොල් හිීද පැත්වීමට නියමතයි එන මේ මාර්ගේ කළකුන් අඩුව ප්‍රදේශයේ දී කැබ්‍රතියක් සහ ටැක්ටර් රතයක් එකිනක ගැටීමෙන් මෙිලසසානතුරක් සිදුවතිුණා ඉන්දබේ කයිස් ක් ඩකන්යිකන් අවෝඩ් වැඩසට හන පසුගියතා පැවැත්ව වුණ එහිදී දෙදස් විසි දෙක වසරේ බෙස් ටීච ත ය සම්මානය දිනා ගැනීමට කුරුණ ඇගල ආරක්ෂක සේවා විද්‍යාලයේ ආචාරය අසිත් මුතුකුමාරජාරත්න සමත්ව තිබෙනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම් පතට ඒ කථනායකවරයා සිය සහතිකේ සටහන් කර තිබෙනවා පස්කු ප්‍රහරේ සම්බන්ධින් විජිත මළල් ගොඩ කමිටු ර්තාව ඉල්ලා සමාජයේ හාසාමූහිකේන්ද්‍රය අධ්‍යක්ෂ ප්‍රහන්ද සිිල්ප පියතු තුු පිරිසක් අද ොරතුර දැගනීමේ අයිතිවාසිකම් පිබ කොකම් භාව පිණිය. එම පෝතමගගේ පොපේන් සමගන්න වාාත්වේ පෝතතිේ විකාශවෙන් යි තහම එම හෙව දැසන හහියට උදේසන පවත්තිය මගේ නොට ස්වදායි රාත්‍රයා. ෙ පතා අලුත් වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බට එක කලික් කර සසිත TVවී සබස්කරබ් කරන්න අු ස්වීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝචික් කරන්න